අයිබෝවන් සීක්‍රට්ස් ඔෆ් නේචර් දැන් මං හැමදාම නෙමෙයි බොරු කියන්නේ ඔන්නෑ මේ හයිවේ එකේ ඇවිල්ලා වැලිපැන්නෙන්න දැම්මොත් එහෙම දොඩංගොඩින් දැම්මොත් මෙතනින් යන්නේ හරිද එතකොට මේ ඉස්සර නම් මෙතනින් එළවලුවක් මොකක් හරි ගොටුකොලයක් කරගම් මේකත් ඇඹිලි ගෙඩියක් බීලා යනවා මේ හැමතැනම ලෝකෙ වටේ ගිහිල්ලා මිනිස්සු පාරවල් අද්දරේ ඉන්නවා බඩු විකුණනවා හිතවත්කම් ආලකම් පානවා මෙතෙන්ට කවදාවත් මේ ගොඩුන්නේ නැහැ නේ කියලා හිතුණා අයිබෝන් ඈ අක්කාගේද ලොක්කාගේද කඩේ ඈ අක්කාගේ කඩේ ඈ මෙයා මේ මොනවද ගෙනල්ලා තියෙන්නේ මෙයා ගොටුකොල ගෙහල යාගෙන් තමයි ගොටුකොල ගන්නෙ හා හා කොහෙන්ද ගොටුකොල ගේන්නේ ගල්පාත මේ ගල්පාත පැත්තේ මේ නාරුපා බණ්ඩාර බණ්ඩාරකට මේ පැත්තේ කීර කොටු දිනවනේ අනියම්නේ නේ ඈ අත යට වෙනව කාලෙකට කාලෙක වෙහින් කාලෙට යට වෙනවා ඔව් එයා කුකුල් පොර එහෙම දාලා ගන්දේ බෑ කාලෙකට ඔව් ඈ ඔව් කාලෙකට ඉඳි කුකුල් පොර ටිකක් දාන්න ආ කුකුල් පොර වෙන මාසෙ ඉඳන් නෑ 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 ආ මොනවයි යාර යදෙන්නේ කුකුඩු වෙන්න දිනවා කුකුණා දිනන කංගුන් දිනන සාරණ සම්පල ආ කොටුකොල නීර මුල්ලිය කතුරුගේ ඔක්කොම දින ආ මං ඒරියා ඉල්ල අර කිරල්ලු පිටර දානවනේ දේ කොටුකොල ඈ රැකලා ඉන්නවා පොල් අල්ලි දාලා තිනවා වෙලවල් කුඹුරුනේ තනි කර අර ගඟ දෙපැත්තනේ තියෙන්නේ මොකක්ද ඒ ගඟ කලුගඟනේ කලුගඟ දෙපැත්තේ දැන් මේ බුස් බයිසිකලේ පැතන් එනවා එහෙනම් ඔය එහෙනම් කොච්චර දුර තියෙනවද දැන් මේ කිලෝමීටර් 20ක් විතර තියෙන මේ මේ මෙතන මේ යටදොල පල්ලෙහාන් දිනේ ඕ නේ කිලෝමීටර් 20ක් පදිනවා මේ ගෝණි කීයක් ගාලා එන්නේ දෙකයි මේක නම් දෙක හැමමයි ඕ මේක නම් දාගෙන එන්නේ හා ඒ කිලෝමීටර් 20ක් යනකම් මෙලෝ නියම දාන්නේ ඒ එහෙ දාන්න අමාරු එහෙ දිනවනේ කොල් ඕ ඊට වඩා මෙහාට ඇවිල්ලා තමයි දාන්න පුළුවන් ඕ දැන් කීයේ කොටුකල කැපෙන්නේ කොටුකල 60යි ගලවන්නේ 60 ගලවනෝනේ ඔය කොලෙන් ගලවනෝ මේන්නේ නැත්තම් ගහෙන් ගලවනෝ ගොටුකල වඳුරම ගලවනෝ වඳුර ගලව දැනින් දැන දීදී ගලවන්නේ මේ පෝච්චි ගොටුකල නෙමෙයිනේ ඒවැන්නේ කොල කඩන්නේ නේ වැල් එක වැල් එක වැල් එකනේ හොඳ එක වෙද ගොටුකල එතකොට මේ 60ට අරගෙන හිල මෙතන දාන 80ට 80ට දාන්නේ 20යි කිලෝමීටරයකට රුපියලයි 30න් ඉඳලා තියෙන්නේ නේ දැන් කොච්චර කල් ඉඳන්ද මේ සස්සාවට පැන්නේ ඒ කාලේනේ ඒ කාලේ කියන්නේ කොල්ල කාලේ ඔව් අවුරුදු 30න් 20න් නෑ උදාසේ දාරේ ගන්නම් කොටු කර කර ආ ඔයා ඔයාම කොටුව ගන්නව ඔව් කොටු නැත්තම් නෑ මේක අනුන්ගේ අනුන්ගේ මාත් ඒ කාලේනේ පොඩි මේ සාමාන්‍ය ඉස්කෝලේ ගාලිනේ මේ කොල ගිනව මේ කොටු කොල දැන් මේක දැන් තැම්බින් නැද්ද මෙහෙම නෑ දැන් දානවා ඔව් දැන් දානවා නේ ඔව් මේ කට්ටියදම මේවල ආචීන කාලේ ඉන්න කාලේ ඔව් මෙතන මං ගැටය චුට්ටා කාලේ නිකන් නම මේක තියෙනවා එතකොට මේක රබර් වතුනේ රබර් අර එහා පැත්තේ ඊවල් හැදිලත් නෑ ඒක දැඹිලි වට ආ ඊට පස්සේ මේ මේක දැඹිලිවත්ත නේ ඔව් අවුරුදු 20 කින් දැන් මේ වෙන්න හිතාලා ගියලා මොකද්ද මේ බයිසිකලේ ලුමාලද ලුමාල නමවත් නැහැ මේ හොඳ බඩු එක වර දාලා පදිනවා දැන් මේක හිවරුණාම මෙහෙම මොනවා හරි පටවයි යනවද ඒ නෑ ඒකම පදිනවා ඊය වෙනකොට දාලා ඉවරේ මේක අවස ආ බෑග් ගන්න ඕනේ දාන්නේ මෙතන මෙතනින් පටන් ගත්තාම කොහෙට වෙනකන් දානේ පාන්තිය හරි යනකන් ආ පාන්තියට දෙන විතර දෙනකන් දානවා මතුකමට මෙහා ආරවනවා එක එක දවස්වල එක එක බඩුද ගේන්නේ හෙඩ පොලියන් ඒ කොහේ පොලිය තුඩු ගලහන්දි ආ තුඩු ගලහන්දි මෙතන ඔව් හයිවේ එකෙන් දාලා පොඩ්ඩක් මේ ඉස්සරහට එනකොට තියෙන එක නේ ඔව් හෙටි ආ එතෙන්ට එතකොට මේ එන්නේ හෙට එන්නේ අක්කිටම මේ එක වංගියක් දාන්න නෑ නෑ හතියල රණ්ඩා අංග අනිත් දෙන ආ මේ වලන්ට අනිත් දෙන රණ්ඩා බඩා එලාට කියන ආ ආයි අගහරුවට ඉදම පොලිය යනවා ආ බාස් පොලිය නාගර පොලිය යනවා අතර මරින් ගෙනත් දෙනවා ගෙනත් දෙනවා නේ දැන් අනිත් දවසේ ඉන්නේ කංකුන් එයා මෙයා කංකුන් වැඩි මෙහෙ ගන්න නෑ මහත්තයා විකිනේ නෑ ඇත්තට මේ බෙල්ල ලක් තියෙනවනේ මේ කංකු මිදි පහක් කොන්නම් ගනි මේගොල්ලෝ එක එක ගන්නවා ආ නේ කැමිලි ගෙන්නේ කැමිලි මේ වල මහත්තයා කපන් ඉන්නවා ආ එහෙම ඈ හිඟයිනේ දැන් කපන තරම් දැන් ඒක තමයි ඒක තමයි මේ බලන්නකෝ මේ උපිරි කොටු කළ මේ අතනින් වෙන තෑගේ මෙතන කීයක් බෑවෑ දැන් රෑ 500ක් විතර තියෙනවනේ අමරා නරේ තිල්ලනෝ අයන එතෙන්ට යන්නකෝ හරි ඒ අක්ක කීයේ මේක විකුණන්නේ අපි විකුණන්නේ මහත්තයා ඕක එයාගෙන් කීයද 30 හා මේක දෙන්නේ මේ 120යි හා 120 කියන්නේ ගොඩක් ගන්නකොට ඉතින් 100ෙන් දෙන්න හා ගොඩක් ගන්න ඕන නැත්තම් ඉතින් 120යි ඔව් දැන් මේ මේ විකිරෙන්නේ නැතුවත් තියෙනවද ඒක තමයි මම අහන්නේ නැතුව දැන් ඔය 40ක් තියාගන්නේ ඒ පාඩුවක් පියවගන්න බැහැ වුණොත් එහෙම නේ මිටි 10ක් අයින් කරන්න ඕන කියන්නේ ඉතින් මුදලත් නැති වෙන වෙලාවක් තියෙනවා තියනවා නේ ඔව් ආ මේ 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 මගේ ගැටණි නෑ ඔය බෙලි ඉල්ලනවනේ අර මේ ඔය ගෑස්ටික් වලට තම්බලවන්න ආ
අවුව මේ අර පතුරු මේ ගිරෙන් කපලා වේලන එකට නෙමෙයි නෑ 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 මේක තම්බනෝද ඔව් මේක පැහිලා තියෙන්නේ ඔව් පැහිලා පැහිලා දැන් මේක තම්බනෝ සමහරක් අය තම්බනලා ගෑස්ට්‍රික් වලට ඕක පොඩ්ඩක් ගෙඩිය පිටින් තම්බන්නේ ඔව් ගෙඩිය පිටින් තම්බලා මේකට පල්ලා වෙලා ඕකේ ගන්නෝ මේ අර මදේ ගන්න මදේ ගන්න අරගෙන ඉලෙක්ක බෙන්ඩර් කරන්න නැත්තම් සීනි පොඩ්ඩක් දාගෙන කනයි ඉන්න ගෑස්ට්‍රික් වලට බඩ වැලේ අර තුවාල වලට ඔව් ඔය ගම් එක ගොඩක් හොඳයි ආ ආ මේක ජෙල් එකක් තියෙනවන්නේ ජෙල් එක තියෙනවා ඔන්න ගෑස්ට්‍රික් මාරයට ඈ බෙලි ඔව් බෙලි වීරයා ඔකේ බෙලි පට්ට තම්බලා ගන්න පුළුවන් ආ දැන් ගෙඩි පහෙන්න ආ දෙන්න 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 ගෙඩිය දෙන්න මේගොල්ලෝ දැන් තැඹිලි කපනවා බහලා බහලා බොන්න ඉතින් නේද කීයද කී තැඹිලි එතකොට 100 50 පොඩි ළමයින්ට පොඩි ගෙඩි ඕගොල්ලෝ හැමදාම මොනවද මල්ලි හැමදාම බීලා යනවද මෙතන ආ මේ මේ දෙයට ආවේ ඈ ඔය කොළඹ යන ගම ඔව් ඔය මේක තමයි හොඳම බෙහෙත ඒගොල්ලෝ තැඹිලි බොනවා දවස ගානේ කපන් එනවා මහත්තයා කොහෙන්ද කපන්නේ මේවා ඉතින් තැඹිලි ගස් වලින් කියන්න එපා මං කියන්නේ කොයි පැත්තෙන්ද නෑ නෑ මේ ගමේ යවටත් යනවා හා ඉතින් මේකයි ඉතින් ගස් නගින කෙනාටත් දැන් 250 ආ යා නගින් නෑ වියර් ඒක මිසක්ක ගස් නගින කෙනාට දැන් 250ක් දැන් ඉස්සෙල්ලා 200 දැන් 250යි ගහකට 250යි ගහකට 250යි ගෙඩියක් ඉක්ුණා තැඹිලි ගෙඩි පහ තිබුණා නගින්න ඕන කපන්න දැන් ඔව් ඔව් නැත්තම් මේ තැඹිලි ගහ යවෙන්නේ නෑ නේ ඒක හරි ගහේ ගහෙන් ගෙඩි ගන්නෝ නම් එහෙම ගහ සුද්ධ වෙලා තියෙනවා නේ මේකත් එහෙම දැන් ගන්නේ සාමාන්‍ය ගෙඩියක් දැන් 80යි 90 ඔව් දැන් කපන එක්කෙනාට දුන්නාම මෙතෙන්ට එනකොට තැඹිලි ගෙඩියට 120ක් 130ක් විතර වෙනවා විතර වෙලා ඒ මහත්යගේ වීදන් නැතුව නැතුව වාහනේ මහත්ය රකට හරි වීදන් කරන්න බැදියා ඈ ඔව් ඒක 150යි දෙන්නේ තැඹිලි ගෙඩිය 150යි ඔව් හ්ම් හ්ම් සරි දින රුපියල් 60 70 වගේ දෙන්න ඔව් දැන් මෙතන වයි වාරණ බඩු තියෙනවනේ මෝරපුවා තියෙනවා ලපටි ගොබළු තියෙනවා ගොබළු දහ රස ගුණ කොහමද ඉල්ලුම ගොබළු කියන්නේ ගොඩාම ගොබළු ගේන්නේ නැහැ මෙතන මොකද කට්ටිය බොන්න කැමති නැහැ හා මේ ලුණු රහට කම මැදම සයිස් එක ඒවා තමයි ගේ මම කඩේ යන යන කඩේ පිට කරන්නේ මේ මේ මේකේ ඇවිල්ලා බලන්නකෝ මේ ගෙඩිය ලොකු උණයි කියලා ලොඳ ඇත්තෙත් නැහැ ගෙඩිය පොඩි උණයි කියලා ලොඳ නැත්තෙත් නැහැ හරිද එතකොට මේ තැඹිලි ගොඩක් තියෙන කඩේකට ගියාම ඉතින් අපි වුණත් ගෙඩිය විශාලයි ආයක බොමු කියලා හිතනවා තමයි අල්ලාවට මේ පොඩි ගෙඩි වල වතුර වැඩි ලොකු ගෙඩියට වැඩි මේක හිතා ගන්න බෑ හා දැන් උත්තර කොටුකල ලොකු වාහනකින් ඇවිල්ලා කාර් එකකින් ඇවිල්ලා ඒගොල්ලෝ ගන්නවා ඈ අපිත් තවම තමයි වෙනද එතකොට මේ වෙනන් දැන් අන්තිම අවරි තියෙන්නේ ඈ ඈ කුහුලක් තියෙනවා ඒ ඇස්සේ විතත් මෙයා ගහනවා ජම්බල ගෙඩිත් තියෙනවා ඒ ජම්බල මෙහෙම ලෙල්ලට අත දිවුවා නම් ඔහම යට යනවා නම් හොඳට මෙයා වෙලා අරත් මේ මේක මේ මහා විශාල නැතුව පොඩි ගෙඩි ගෙඩි තියෙනවනේ මේක හොඳට පදන් වෙච්ච ගහක ගෙඩි ඈ ඒක රහ තිනවා මේකේ ඕනෝට වැඩිය මස දාලා නැහනේ ඈ තකට ඒවා තිනවා මේක නිදියනවද කොහෙද මං හිතන්නේ ඈට මේ මෙන්න මේවා කීවද ජමනාරන් නේද ඔව් මේ අපේ පැතිවල හැදෙනවද ජමනාරන් මේ මෙහෙන් ගිරල්ලද මෙහෙන් ගිරම් කීයේ මේක 103 103 100 කියන්නේ මේ ග්‍රෑම් 500කට ගියා කලනේ එහෙම කිරිල්ලා නැහැ එහෙම කිරිල්ලා දෙන්නේ නැහැ නේ දැන් ඔය නගරපදේ කරන්නේ කිරිල්ලානේ ඔව් එතකොට සීනි කැල නේද නේ නැහැ ඇඹුල් මේක නේ ඇඹුල් කීයද 200යි කිලෝ එක ආ සීනි කැලු තේමිලෙන් යන්නේ දැන් පොඩක් එසෙන්නේ ලා අඩු නැත්නම් ඊට වඩා ගියා අපරහතින් තව අඩුයි අඩුයි නේ ඔය කියන්නේ අර යන ගාන 90 මිල වෙනස් වෙන ඔව් මේ යමක වෙනද කියන්නේ ඔය මේ කඩාගෙන එන කෙනෙක්ගේ හා කර්ත කොළඹ කර්ත කොළඹ මෙහෙව නෙමෙයි හැබැයි දැන් අඹ මෙහෙට නෑනි මහත්තයා මෙහෙට අඹ අවාරි අවාරි තමයි මම මේ වැල්ල වාය මොනරාගල හා එතකොට මේ අනුරාධපුරේ ඒ සයිඩ් එකේ තමයි දැන් ඔය අඹ තියෙන්නේ දිනුත් මෙහෙ නෑනේ නෑ දිනුත් මෙහෙ නෑනේ ඒවා කීයද කිලෝ එක ඔය කිලෝ එක දෙන්නේ 200යි 200යි ඔව් ඉතින් කිලෝ නැත්නම් දීපො දෙන්න බෑ නේද සියල්ලම දැන් කිලෝ තමයි ඉස්සර නම් ගෙඩි ගන්නට හා ගෙඩි ගන්න තියෙන තාම තැඹිලි ඔය ජම්බෝල ඒ වගේව තමයි තිය නැත්නම් අනිත් සියල්ලම කිරලා. ඔව්. දැන් මේවා මේවා හීනියට කපන්න ඕනනේ මදුරුව බෝ වෙනවට නේ. පොඩියට කපලා කපලා ඒවා අයින් කරනවා. ඔව්. සමහරක් අය ඉතින් දරට අරයි යනවා. ඔව්. සමහරක් ඉතින් එහෙමම ගස්සයට පෝර වෙනවා. පෝර වෙනවා. ඔව්. මේ ලොකු ගෙඩි මේවා දැන් මේ කලටි වගේද? නෑ.
ඔක තමයි නියම මේ කුරුම්බ ගන්න. කුරුම්බ ඉල්ලනවානේ කාට කෑමයි බීමයි කියලා ඉල්ලනවානේ. ආ එහෙම ඉන්නේ නේ කෑමයි බීමයි. කෑමයි බීමයි කියලා ඉල්ලනකොට ආ මෝරපු එකක් තමයි දෙන්නේ. ආ සමහරක් ඉල්ලනවා සුගතිනෝක මට ලපටි ගෙඩියක් දෙන්න කියලා. ආ ඒවට තමයි අර මධ්‍යම ප්‍රමාණයක් ඇති. උතර වගේ තමයි නේ. ඔව් ඔව්. හරි හරි ප්‍රමිතියට මේ මාත්‍රාවට දෙන්න ඕන. මේ මෙතන කොළ වර්ග ගොඩක් තියෙනවා. අම්මා මේක දැක්කේ නැන්නේ බලේ මම මේක හීම්බෝ විටියා වලින් ඉඳන් තියෙනවා. හරි. හීම්බෝ මේ මේ මොකක් ආ මේක ගොඩික කොළනේ. මේ ගොඩික කියන්නේ මහත්තයා මේක ගොඩක් හොඳයි. මේක ඒ කියන්නේ ලොකු ඖෂධයක්. ආ. ඒ කියන්නේ මේක දැන් තැල්ම වලට ගන්නවා. පොලිසියෙන් ගැහුවහමත් දෙන්නේ මේකනේ. ආ පොලිසිය කියන්නේ මේක. වැඩි කරන්න නැහැ සාමාන්‍ය ගහනවානේ. මේ ගහනවා. අදිපු නැහැ නේද දැන් අඩු නේද මේ? දැන් නේ ගහන්න නැත්තේ දැන් ඉස්සර ගහන්න නැහැ. අනිත් එක පත්තර දා වැදේ. අනිත් එක ඔය වැටිලා ඩැමේජ් වෙන ඇට ඇක්සිඩන්ට් වෙන තැල්මට මේක කැඳ දෙනවා. ආ. මේකේ දළු සම්බෝල හදලා කන්න පුළුවන්. සුගර් වලටත් හොඳයි. ආ මේක දැල්ල ගන්නවද මේ? මේ දැල්ල තියෙන මහත්තයා මේක ගොටුකොළ සම්බෝල වගේ අමුයෙන් කන්න පුළුවන්. ආ. ගොටුකොළ සම්බෝල වගේ අනිත් එක ඔය තින් මේ කොළ මේ නැටි ඔක්කොම කොටලා ඉස්මරගෙන ඉස්මත් බොනවා. ආ. අන්ති මේ මඩු දළු ඔහ මඩු දල්ල තියෙනවා නේ මේක හරි රහයි මඩු දල්ල ඉරි රහයි නේ මඩු දල්ල එතකොට මෙතන තියෙන මේ කැරන් කකු ඔව් මේ කැරන් කකු හ්ම් මෙතන තියෙන කොහිල දල්ල ඔව් මේ 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 ගාන කිව්වේ නැහැ නේ මට දැන් ආ මේක දෙන්නේ 100යි අපි 100ට ඔව් ආ ගන්න රුපියල් 80ක් 70ක් වගේ මිලකට ගන්න හ්ම් ඉතින් මේකයි මෙහෙම මේ ගන්න සියල්ලම ඉතින් අර ගේන කෙනා ගේන හින්දා ගන්න ඕන එminValue මේ ඔය දේවත් වලින්ද ගේන්නේ නැ මේ වගේ එන්නේ ඔය කලවානේ කලවානේ මේවේ අර කඳු බෑවුම් තියෙනවා ඔව් 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 ඒ බෑවුම් වල ගල් වටේ තමයි මේක හැදෙන්නේ හැදෙන්නේ හීම් බෝවිටියා තිනවා ආ එතකොට මුකුණු වෙන තිනවා මුකුණු වෙන නම් මේව ගොඩක් හොඳයි මෙහි ඒවා ආ මුකුණු වෙන නම් මෙහි ඒවා ඒ කියන්නේ ඒවා ළඟ එකෙනෙක් ඔව් දැන් සාමාන්‍ය පොඩි කොටුවක් කරගෙන යනවා මේ වටේ තියෙන වස විස නැහැ ආ ඒ වස විස නැති හින්දා තමයි මේක අර කුල්ලි ගතියක් වෙන්නේ තියෙන්නේ නේ ඔව් මොකද මේවට බෙහෙත් නැහැ බෙහෙත් නැහැ නේ ඔව් සාමාන්‍ය කොළ රොඩි ටික කොම පොර තමයි මේවට වැටෙන්නේ මේ දණ්ඩ රතු ඒකයි වවන එක සාමාන්‍ය මේ සුදු පාටයි මේක හොඳයි ඕකෙත් දැන් ඔය සමහර જાති කියනවනේ හොඳ නැහැ කියලා නෑ සමහර එකේ තියෙනවනේ මහත්තයා දණ්ඩ සුදු මේ මේ මුකුරු වෙන එක තමයි ගොඩක් හොඳ දණ්ඩ සුදු එක හොඳ නේ දණ්ඩ මේ රතු පාට එක හොඳයි හොඳයි නේ දණ්ඩ රතු එක ඔව් දණ්ඩ රතු එක ඔක මේ මෙල් නියරවල් වල තියෙන එක නේ ඔව් අර බෙහෙත් මුකුරු වෙන කියලා කියනවනේ ඒ වගේ ඉතින් තව තීන ඔතන කංගු කොහෙල් දලු කීයද කොහෙල් දලු දෙන්නේ මේ තිය 100 ඔය එතකොට කැරන් කකුත් 100යි නෑ කැරන් කකුත් 120 එහෙම කොයික 20ක් උඩ ගියේ ගාන වැඩි ගෙනත් දෙනවත් වැඩි හා මේක දුර්ලභයි ඒ කියන්නේ ගොඩාක්ම නෑ දැන් නම් හැමතැනම තීනෝ වගේ ටික අඳු වල හා කියන්නේ මේක පොඩ්ඩක් අර ධනි සමාරුවට හොඳයි හා ඒ වගේ අර මේ ජෙල් එකට හොඳයි නේ ගොඩක් ආ මැරබෝන් එකට මැරබෝන් එකට මැරබෝන් එකට ඉතින් මේක පොඩ්ඩක් මිල ගෙනත් දෙන්නේ මිල හා ආයක මොකද්ද මේ 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 මොනවද අර කකුල් වල ඇති නැතරයිටිස් කට්ටිද කන්නේ අන්න ඒ වගේ අයට දනිස් කැක්කුමායට කොන්ද කැක්කුමායට ආ ඒ අයට නම අන්න මූදු කකුල කිලෝ එකක් 500යි ලු දැන් මේ අපි වැලියකට ඉඳලා ඉන්නේ මූදු කකුල කිලෝ එකම රුපියල් 150යි 200යි ඒක බඳින්න ඈ මේ මිනිස්සු අරන් ඇවිල්ලා කරනවා එහේ අපි අර අතෙන්ට ගිහිල්ලායි බැලුවේ ඒකට මෙන්න සුපිරි හීම්බෝ විටියා මේක මේකයි මොන මොනවද කන්නේ කැඳ විතරද ආ අය බොන් මේ මඩු දළු නම් මරු තමයි හැමදාම බොනවද මේ අක්කගේ ඈ මාත් මාත් හැමදාම හැමදාම කොහමද තින්ද හිට හරි මෙතෙන්ට ගොඩ වෙලා යනවා ඈ දැන් යාට දුන්නේ හොඳ එකක්ද ඔව් දැන් යා කෑමයි බීමයි නෙල්ලේ ආ හිමි කෑමයි බීමයි දෙකම තියෙනවා ආ අයි මින් මං අද තමයි ඒක ඇහුවේ. එහමයි බීමයි කියලා. ඒක අපරාධනේ දැන් මේ නේ. සල්ලි දීලානේ ගන්නෙ. තැඹිලි ගෙඩියක ගුණම ටික තමයි මේ ලොඳ ටික. ලොඳ ටික ඔව්. ඒකයි අර මේ මොකද්ද මේ අපි ඉස්සර ලාකඩ නේ. ලාකඩ. ලාකඩ කටුනා කැන්සර් වලට. කැන්සර් වලට ගෑස් වලට. මේ කන්නේ නේ ගත්තේ කළු වෙනවා කියන්නේ මේ 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 කහට වෙනවා. කහට ඉතින් අපි කනවා නේ බෑ එන්නේ. මම දැරටත් කනවා. ආ කහකඩ. කහකඩ ලාකඩ නෙමෙයි කහකඩ ඔය නම් යන්නේ යන්නේ ඔව් පැදලෙන්නේ ඔය ටික එන උරංජම් බාර්ලි එකක් අබ්බුවේ නැද්ද ඈ හරි එතකොට කොමඩු එයා මෙයා නම් මෙහෙම සීනි කැකිරියා මෙයා මෙහෙ නෑනේ අක්කේ සීනි කැකිරින් මෙහෙ හැදෙනවා මෙහෙ හැදෙනවද මෙහෙ හැදෙනවා හා දැන් කොමඩු තිබ්බ අපේ මේ කටියගේ මේ සුකවට හොඳයි නේ ඔව් මේ කොමඩු මේ මේ සීනි කැකිරියා හා පිටි කැකිරි කියන්නේත් ඔකමනේ ඔව් හා ඒක කීයද යන්නේ
ඒ කියන්නේ කිලෝ එක දැන් එක 200යි. ඔව් 200යි. ඔව්. මේ ගස් ලැබුණා. ගස් ලැබුණාම පොඩ්ඩක් මිලයි මේ දවස්වල. නැත්තම් ගස් ලැබු 100කට යන දවස් තියෙනවා. ඔව්. මේ දවස්වල පොඩ්ඩක් මිලයි. කීයද කියන්නකෝ? දැන් යන්නේ රුපියල් 240කින් වගේ. 240යි. ඔව්. ඒ කියන්නේ ඒත් ලාභයි වගාව. ඔව්. 240කින් වගේ යනවා. හා. දැන් කීල මේ ඔක්කොම ගමේ කෙසේ. ඔය වගේ කෙසේ බලුවාම තේරෙනවනේ. ඒ කියන්නේ මේ අවට හොයාගන්න මේව වස විස නැහැ. හා. ස්වභාවයෙන් ඉදෙන ඒවා. මේ ස්වභාවයෙන් ඉදිච්ච ඒවා. ඔව් ඔව්. සාමාන්‍ය බෙහෙත් ගහන්න යන ඉදෙන පළතුරු සියල්ලටම පොඩි මේ පණුවෙක් එනවා. ඒ කියන්නේ ආ එහෙමයි. ඒක ඒ පළතුරු එකේ ඒ පණුව එන්නේ බෙහෙත් නැති හින්දා. ආ බෙහෙත් නැති නිසා මේ නැති නිසා පණුව මේක මේ ඉන්න. මේ කඩු තලාවෙන් මේකද? නෑ නෑ. දැන් මේ වැ නැහැ. ඔව්. කෙසෙල් ගෙඩිය ලෙලි ගැහුවාම තමයි ඒක පේන්නේ. ආ හා හා. පළතුරු මැස්සා කියන එකෙක් ඉන්නවා. ඔව්. එයා තමයි ඒකද? එයා එන්නේ බෙහෙත් ගහන්න නැති පළතුරු වලට. හා හා. ඒවට එනවා සියල්ල. ඔව්. ඒ ඇහිලා යාර පොඩ්ඩක් ඒක දෙනියා වුණාම යාර ඒකේ පැන් ටික බීලා හරි කාලා හරි යනකොට ඒකේ පණුවෙක් ඉන්නවා අර මොකද මේ පිටිල වැඩිච්චේ ආ අන්න අන්න දැන් බීම ඉවරයි දැන් කන්න යන ලොක්කා හොඳේ අපේ තියලා දෙන්නේ නේ මේ ප්‍රැක්ටිස් එක තමයි නේ මම දැන් අවුරුදු 35ක් විතර මෙතන මේ සේවය හා අද නෙමෙයි තාමත් ඉතින් එක තැන හා නෑ ඒකද ඒ ඉතින් තමයි නේ ගොඩ යන්න ගමියා කදා ගන්න වෙන්නේ අවුරුදු 35ක් කියලා කියන්නේ ආණ්ඩු බර ගන්නක් අර කළා දෙන ඉතින් මේ සුකුති මුදිතලා නෑ නේ කියන්නේ මට දැන් අම්මා පව් නේ දැන් සුකුති මුදිතලයිද මේ මන් දන්නේ. දැන් ඔයත් උත්සාහවන්ත වෙන්න ඕන දැන්. හා. අවුරුදු 35ක් මෙතන ජීවුනොත් නෑ කියනවා. අවුරුදු 35ක් විතර මෙතන කාලේ. හා. ජීවුනොත් නැත්නම් ඉතින් මේ මගේ ඉන්නේ දෙවනි පුතා ලොකු පුතා නැති වුණා. හා. මොකෝ නැති වුණේ යා? ඒ අර පාරිත ටෙවරප් පෙරමුගේ කට අවුට් එකක් ගහන්න දරුවා පොඩි එතකොට අවුරුදු 17යි මාස 10යි පුතත් එක්ක යාළුකම ඇති කරගෙන මාස 2යි. හා. 2015 UMP මැතිවන්නේ වෙලා. ඒ ආණ්ඩුවේ වෙලාවේ. හා. ඉතින් මේ මේ ළමයා ඉතින් එක්සෑම් ඒ කියන්නේ ඕ ලෙවල් ලියලවිලා කොළඹ මේ සර්ටිෆිකේට් එනහන් ජොබ් එකක් කරා යා කොරියන් සර් කෙනෙක් එක්ක ඉංග්‍රීසි පුළුවන් හොඳටම ඉගෙන ගත්තා හොඳටම ඉංග්‍රීසි පුළුවන් ස්පෝකන් හොඳටම පුළුවන් කතා බහ කරන්න දරුවා නැති වුණා දරුවේ කියන් දරුවා නහදිස්සියර නිවාඩුවේ දවස් දෙකක් දීලා කොරියන් සර් කොරියන් යනවා චාමර මේ ඔය ඒ කියන්නේ යා ලේබර්ස් කෙනෙක් මුලින්ම ගියේ කම්කරු විදිහට තමයි එතන ඉන්නා එතකොට මාස එයා මාස 3යි 3 වෙනි පඩිය ගන්න හම්බුනේ නැහැ දරුවට. හා. පළවෙනි පඩිය රුපියල් 17000 දීලා තිබ්බ දෙවෙනි පඩිය 32000 දීලා 3 වෙනි පඩිය 53000 එයා සුපයිසර් සනතුරු දීලා තිබුණා. ඔව්. කොරියන්ස් ඒ කියන්නේ එයා ගොඩක් උස මහතයි. අඩිය එයා මාරක් උසයි මගේ දරුවා. ඔව්. හොඳට උස මහතයි. ඉතින් මේ මම එතකොට විදේශගත වෙලා හිටියේ මාස 4යි මම ගිහින්. හා. ඊට පස්සේ කොහොම හරි ඉතින් දරුවා හදිසි නිවාඩුවට ගෙදර ඇහිලා වීලා. හ්ම්. අර සල්ලි ගන්න. කීයද සඳලි? 150. හා. මේ දරුවා හදිසි නිවාඩුවකට ගෙදර ඇහිලා තිනේ කොරියන් සර් කොරියන් ගිහිල්ලා. කිව්වල චාමර ඔයා යන්න. මේ හදිසියෙන් මම ගිහින් එනවා මෙහෙම ඒ බත් කකා ඉන්නකොට තමයි ඉතින් පාරිත ටෙවරප් පෙරමුගේ පුතා ඇහිලා පුතාව එක්කගෙන ගිහිල්ලා තියෙනවා. ඔව් මැරිච්ච පුතාද දැන් ඉන්නේ කරා? නෑ මගේ මැරිච්ච දරුවා. එයාගේ එයාගේ පුතත් මැරුණා. හා. එයාගේ පුතා මැරුණු සර් මාසෙකට පස්සේනේ. ඔව්. ඊපස්සේ මගේ දරුවා බත් කකා ඉඳලා තිනේ අම්මා ළඟ මම විදේශගත වෙලා හිටින්නේ. ආ දරුවාගේ තාත්තාත් නෑ තාත්තා නැති වෙලා. ආ ඒ වෙනකොට. ආ ඇත්ත කියන්නේ බෙදා තේ තරු. ඒ කියන්නේ මගේ ලොකු පුතාට අවුරුදු 11යි මහත්තයා නැති වෙනකොට. ආ ඊට පස්සේ කොහොම හරි මේ ගිහිල්ලා වීලා කරන්ට් එක වැදිලා තිනවා. මෙයාට එතන හිටියේ ළමයි මායික කිව්වේ මගේ S2ට දැක්කේ නැහැ. හ්ම්. එතනින් ඊට පස්සේ මට කෝල් එකක් ගත්තා. හ්ම්. ගත්තාම මම ඉතින් කතා කරා. කතා කරා මට ඉනංකේ පාරිත මහත්තයා දරුවාගේ අතක් හකුල පිච්චුණයි කියලා කිව්වේ. 33000 වැදුණා කියලා මට කිව්වේ නැහැ. ඔව්. කොහොම හරි ඒගොල්ලන්ට ෆෝන් එක ඕෆ් කරගන්න බැරි වුණා මම ලයින් එකේ හිටියේ. එතකොට දරුවා නාගොඩ හොස්පිටල් එකට ගෙනි කලුතර. ඔව්. නාගොඩට ගෙනිච්චා. ඔව් ගෙනිහිල්ලා එතනින් ඊට පස්සේ බැහැ කියලා ජාතික රෝහල පිලිසුම් මේකේ තමයි දරුවා ඉඳලා තියෙන්නේ. ඔව්. කොහොම හරි තියා බේරගන්න ගොඩක් try කරලා තිනු එකක් කියන්නේ පැයි. ඔව්. බේරගන්න බැරුවෙලා දරුවා කොහොම හරි දරුවා දවස් 5ක් ICU වල ඉඳලා මල්ලා මං ගිහිල්ලා එතකොට මාස 4යි මහත්තයෝ. ඔව්. ගිහිල්ලා මාස 4ෙන් මං කියනකොට මං මේක වැඩ කරන්න මගේ මේ කියන්නේ මනස නැහැ මේ එක මගේ දරුවානේ. ඔව්. තාත්තලා තාත්තා නැතුවනේ ඔය දරුව හැදුවේ මම. ඔව්. ඊට පස්සේ කොහොම හරි මම අරගොල්ලෝ කියන දේ අහගෙන මං එතන ඉඳලා වැඩ කරන්න බෑ කියලා ගෙදර මැඩම් එක මේ මං කො මට යන්න ඕන ලංකාවට යන්න දෙන්න බෑ ඔයා මම ලක්ෂ 18ක් විතර දීලා 15ක් 18ක් දීලා aran තින මේ මං කො නැහැ. මම වැඩ කරන්නේ නැහැ මං කොහොමත් ලංකාවට එන්න මගේ මං ඊට පස්සේ ගොඩ මට සතියක් කල් දෙන්න මගේ දරුවා බලලෙන්නම් මෙහෙම ඉන්නේ කියලා ඊට පස්සේ මගේ අම්මත් විදේශගතේ භාෂාව දන්නවා ඊට
පස්සේ අම්මා මැඩම්ට කෝල්යක් කරන්කෝ මෙහිමයි මෙහිමයි කියලා. ඒත් අම්මා මට කිව්වෙන්නේ දරුවා නැති වෙලා ඉන්නේ. අන්තිම මොහොතේ නැති වුණේ නැහැ. නැති වුණේ නැහැ. නැති වුණේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මම ලංකාවට එනවා. දවස් පහේ මම ලංකාවට ආවා කොහොම හරි. ඔව්. ලංකාවට එනකොටම දරුවව එයාලා නැති වෙනවා හොස්පිටල් එකේ නැති වෙනවා දැනගෙන වෙන්නේ නැති. අයිසු වලින් එළියට දාලා තිබුණේ පොට් එකේ යනකොටම දරුවා මං මම ඊට පස්සේ එහෙමම හොස්පිටල් එකටම එළියම ගියේ මම ආවයිද හරියටම දවස් දරුවට කරන්නට එක වැදිලා තින්නේ 2015 7 වෙනි මාසේ 22 හා දරුවා එතකොට 2015 7 වෙනි මාසේ 24 ඈ දරුවා නැති වුණේ මම 4 ගානේ ෆ්ලයිට් එක ලංකාවට බහිනකොට බැහැල මං ජාතික රෝහලට එහෙමම ගිනාවේ පොඩි බැගේජ් බෑගයක් ගෙනාවා දරුවට ඔලිව් තෙල් ගෙනාවා කකුල් අත පය වල ගානේ පිච්චිලා ගිහින් හින්දා පස්සේ ගිහිල්ලා මාත් එක පැයක් දෙකක් විතර දරුවා කතා කරා දරුවා නැති වුණා මම ඒ කියන්නේ මං එනකම් පාර ටික තියාගෙන ඉඳලා මම එක කතා කරා දරුවා නැති වුණා එයාගේ මිනිහවත් බලන්න හම්බුන්නේ නැහැ කටවත් සීල් කරා මම එනකොට දරුවා ලොකුවට ඉදිමිලා තිබුණේ මේව දැලා දාලා දැල් වලින් ඒ කියන්නේ මෙතන ඉඳලා මෙහෙටම දරුවා වෙලලා තිබ්බේ බොනික් එක් වගේ දරුවාගේ ඇස් දෙක මේ බෙල්ලෙන් උඩ පොඩ්ඩයි මේ ඇඟිලි 10 මේ ටික පේනවා අනිත් ඔක්කොම වෙලලා තියෙන දරුවා මාත් එක්ක මම කතා කරා අම්මේ කිය කතා කරලා ඉතින් ওই විස්තරේ කියන්නේ යන දරුවා ඊට පස්සේ මාව ડોක්ටර්ලා අරන් ගියා නැති වෙනව කියලා දැනගන්න ඇති ඊට පස්සේ එතන ඉඳලා ඉතින් මේ තව දරුවෝ 3 දෙනෙක් මගේ ඉන්නවා මගේ පොඩි දරුවා මහාන වෙලා ඉන්නේ අයියා නැති වුණාට පස්සේ අයියා නැති වෙලා මාස 3ක් විතර ගියනකොට පොඩි දරුවා මහාන වුණා දැන් අවුරුදු 8ක් 9ක් වෙනවා යා මහාන වෙලා මේ දැන් මේ 9 වෙනි අවුරුද්ද යන්නේ මේ දරුවා නැති වෙලා මේ 9 වෙනි මේ අවුරුද්ද දැන් ඉවරයි මේ මාසේ මේ අවුරුද්දේ 7 වෙනි මාසේ 27 වෙනිදාට ඉතින් අනිත් දරුවෝ දෙන්නා ඉන්නවා ඉතින් ඉදා ඉඳලා මේක කරගෙන යනවා දැන් ඉතින් ආබාධ දරුවා නැති වුණාට පස්සේ මට ගොඩක් සුගය ආවා ඔය එක තමයි නේ කකුල්ලත් මේ සාමාන්‍ය සුගතත් හොඳ ඒ කියන්නේ මම පාලනේ වුණා ඊට පස්සේ කොහොම හරි දරුවා මේ නැති වුණා නැති වුණාට පස්සේ ඉතින් මමත් ඉතින් එදා ඉඳලම මානසිකව වැටිලා මානසිකව ලෙඩ ගානේ මගේ ඉතින් සීනි මට්ටම තාමත් ඉහළ මට්ටමක ඉන්නේ දැන් මේ කකුල ඔපරේෂන් 7ක් කළා තිනෝ මේ වෙනකොට ඔපරේෂන් 7ක් කළා ඒවා ළඟ ඔක්කොම මගේ හොස්පිටල් ඊකවිලි ඔක්කොම තිනෝ දවස් 20ක් හොස්පිටල් එකේ මම මාස 3000ක් ඇඳේ මම ඒ කියන්නේ මෙහෙම උස්සන්දී මට ඇවිදින්න කරන්න බැරුව හිටියා මම ඉතින් ආබාධිත ඉන්න කොටත් තේරප් පෙරුම් මහත්තයාගේ නෝනටත් කතා කරලා ගියා මම මෙහෙම ආබාධිත තත්ත්වයේ ඉන්නේ කියලා එතකොට ඉඳන් ගෝ අනේ මම මොනා කරන්නද කියලා ඇහුවා මේ පාලිතත් නැණි නැති වුණා නේ මං කොයි තින් ඉන්නකොට මට පාලිත මහත්තයා පොරොන්දු වුණා මගේ දරුවෝ 3 දෙනාට 3 දෙනාම හදා ගන්න උදව් කළා ගෙවල් දොරවල් හදලා දෙනවා ඔයාලට හොඳ රස්සාවක් දෙනවා මේ එක්ක හොඳ රටකට යන ඒ කිසිවක් නැහැ මහත්තයා එයා නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙලා ඉඳලා මං ඉල්ලුවේ හොස්පිටල් කාම්කරු හරි ඉස්කෝලේ පියුම් වැඩක් හරි එතකොට එහෙමවත් ඉතින් ඒගොල්ලෝ සැලකුවේ නැහැ. අදරත් ඉතින් මගේ ගෙවල් දොරවල් බලන්න පුළුවන් ඕන කෙනෙක්ට ඇහිලා රජින් හදා දුන්නේ පොඩි ගේ පොඩ්ඩක් තියෙන කාමර දෙකයි සාලේ. ඔව්. ඉතුරු ටික හදන්න මං ෆවුන්ඩේෂන් දාලා තාමත් ඒව අතරමඟ නතර වෙලා තියෙන මොකද මං අබ්බ ගාතේ මොකද ලොකු දරුවට අවුරුදු 11යි තාත්තා නැති වෙනකොට. ඔව්. ඊට පස්සේ ඉතින් මම මේ මහ පොළොවත් එක්ක අවුව වැස්ස දුහිරි කින්දර කාලා පිට රටවල වලන් හදලා හොදලා තමයි දරුව හැදුවේ. ඔව්. දැනටත් ඉතින් දැන් මට අවුරුදු 45 යන්නේ. සම්පූර්ණ නෑ අවුරුදු 45 ජනවාරි වල. ඔව්. ජනවාරි ඉපදුනේ හින්දා මහත්තයා දැන් 45නේ කොහොමද? ඔව් ඔව්. දැන් අවුරුදු 45 ඉතින් මගේ මහත්තයා නැති වෙනකොට මට අවුරුදු 27යි. හා. ඉතින් එදා ඉඳලා මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා තමයි ඉතින් දරුව හදන්නේ. හා. පිට රටවල වල බලන් හේදුවා. ඉතින් ඒ අතරතුරයි තමයි ලොකු පුතන් නැති උනේ. ඊට පස්සේ හැබැයි මගේ අම්මා තාත්තා නැති වුණා. හා. තාත්තා නැති වෙන තරින් කලින් තමයි මගේ පුතේ උඹාවේ නැවත විවාහයක් වෙන්න උනේ. තාත්තා ගැනත් පාර මම දෙවෙනි විවාහය වුණා මම. හා හා. දැන් මේ මහත්තයා තමයි මේ වැඩි වලට උදව් වෙන්නේ. ඔව්. උදව් වෙන්නේ මේවා කරන්නේ. හා. මොන තමිලි පොන්නත් කොහෙද එනවා? ඔව් තමිලි තමයි. හා. තමිලි ගෙඩියක් අපලද. එහෙම මේ දිගටම එන කස්ටමර්ස්ලා ටිකක් ඉන්නව වෙනම නේ. මගේ ඉන්නව මහත්තයෝ. ඒ කියන්නේ මට අවුරුදු 4යි 5යි මං අපේ අම්මා තාත්තා බිස්නස් කරේ. හා. මේ ගොටුකොළ කිව්වහම මහත්තයෝ දැන්ට අවුරුදු 60 70 ක මේ එකක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ හරිය ගොටුකොළ නැති වෙන්නෙම නැහැ. නැති වෙන්නෙම නැහැ අම්මපා. නැති වෙන්නෙම නැහැ. ඒ කියන්නේ දැන් මෙතන මේ මෙතන පොඩි කඩයක් තියෙන එතනින් මෙහාටයි. හා. අර අතන හන්දියක් පේන චුට හන්දියක් ඒ මේ හරිය මොකද මගේ තාත්තගේ අම්මලා තාත්තලා ඉඳලා මේ රස්සාවල් කරලා තියෙනවා. ඉතින් මගේ තාත්තා දැන් හිටියානම් ජීවිතුන් අවුරුදු 65ක් වෙනවා. හා. ඉතින් එයා පොඩි කාලේ මේක කරලා තියෙනවා. හා. මේක කරලා තියෙනවා. එතකොට අර ඔය අපි ඇත්තම කිව්වොත් දැන් മന്ത്രി තමයි ඒ උනර മന്ത്രി උනත් එයා ඒක මේ අමතක කරන්නේ මට කියනෝ කෙල්ලේ
තොපේ තාත්තලා අපි එකට මේ ගොටුකොල රස්සාව කරේ කියන LG ලියනාරච්චි මහත්තයා කියන ලියනාරච්ච මහත්තයා දැන් සල්ලි පොකුරු ගේ රඟ පාන්නේ එයා එයාගේ ගෙදර තමයි දැන් සල්ලි පොකුරු ඒක ටෙලිනාට්ටිම ගහන්න එනවා ටෙලිනාට්ටි ගහන්නේ ඒ ගෙදර ඉතින් ඉස්සරහ ග්‍රවුන්ඩ් එකේ මේ ග්‍රවුන්ඩ් එකේ ඉස්සරහ ගෙදර ඉතින් මේ මහත්තයාත් පොඩි කාලේ මේ රස්සාව කරලා තිනු අපේ තාත්තලත් එක්ක ඉතින් මහත්තයෝ මේ හරිය ගොටුකොල කිව්වොත් ප්‍රසිද්ධා නැති වෙන්නේත් නැහැ ඔය කඩ හතර පහක් තිය කඩ හය හතක් තියෙනවා ඔය එක කඩේක හරිය නැති වෙන්නේ නැහැ ගොටුකොල නැති වෙන්නේ නැහැ කහරි කහරි මගේ උපත මෙහි මේ අර හරිය මගේ තාත්තගේ මහගේ වල්තින්නේ පාරෙන් එහා පැත්තේ අම්මයි තාත්තයි හිටියේ හා ඉතින් එතන තීර තමයි මම මේ අම්මයි තාත්තගේ දරුවෝ දීලා තමයි රටවල් ගියේ හා ඉතින් කීතාවෙන දැනටත් ඉතින් මේක මේ රස්සාව කරගත්තේ නැත්නම් ඉතින් මට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ නෑ නේ ඔව් මොකද දැන් මහත්තයා රස්සාවකට යන්න විදිහ හඳ මම ආබාධිතයි මෙතන දැන් එයා තමයි ඇමරිකා හොයලා ගෙනත් දෙන්නේ ඉතින් අර යාට ගස් යන්න බෑ කෙනෙක්ව දාමලා තමයි ගහකට මං කියන හතර රුපියල් 250ක් යනවා කියලා හා එහෙම තමයි ඉතින් ජීවත් වෙන්නේ හා ගෑනු දරුවෝ නෑ නෑ මට ගෑනු දරුවෝ දරුවෝ 3 දෙනා විතරයි ඔව් දැන් ඉන්නේ ඉතින් දෙකෙනෙක් මහාන කමඩ ගියා එක්කෙනෙක් මිය පරලෝ ගියා මේ දරුවා විතරයි ඉතුරුලා ඉන්නේ නෑ තව ඉන්නේ පුතාලා දෙන්නේ හා පුතාලා දෙන්නේ පුතාලා හතර දෙනානේ හා හා ඉතින් මහත්තයෝ මේගොල්ලෝ තින මේගොල්ලන්ටත් ඉතින් ස්ථිර ජොබ් එකක් නෑ ඔය අනම්මනම් කරනවා ඉතින් ඒගොල්ලන්ගේ වැරඩි කරගන්නත් ඉතින් දැන් එන අමාරුනේ මේ පරිසරේනේ ඉතින් මම ඉතින් ලෙඩර් දුකට ඕන මම දැන් මෙතනින් කවුරු හරි යක්ක ඇවිල්ලා මේ මෙලවලුවක් පලාවක් අර බෙහෙතක් හේතක් ගන්න වුණොත් එහෙම නොම්බරයක් තියෙනවද ඔයාට උදව්වක් පදව්වක් හරි කරන්න කැමති කෙනෙක් ඉන්නෝ නම් ඒක කියන්නකෝ ඔව් මගේ නම්බරේ තියෙනවා මගේ නම්බරේ කියන්න සමහරක් ඉතින් මට ආබාධිතව ඉන්න කොට සමහරක් කඩවලින් අහලා තිනවා මං කෝ කියලා සමහරක් කියලා මෙයා නෑ කියලා මොකද අපේ කොහොමද ජනතාව අපේ කියන්නේ සිංහලයා පොඩ්ඩක් එක්කෙනෙක් කනෝට එක්කෙනෙක් අකමැතිකමකුත් තියෙනවා ඒකත් කියන්නේ බෑ මට මහත්තයෝ මෙතන ලොකු වෙලඳාමක් තිබ්බා දැන් පොඩ්ඩක් කැඩිලා මම දැන් මොකද අප්‍රේල් 6 වෙනිදා කඩේ වැහුවට පස්සේ නැවත මම මේක අරගෙන දැන් මාසයක් නෑ තාම ඉතින් මම තාම පොඩ්ඩක් ආයි පොඩ්ඩක් හැදීගෙන යනවා ඔව් වැහලා තිබුණා මෙතන ඔව් ආව ඉතින් පොඩ්ඩක් හදාගෙන යන්න ඕන දන්න කියන කස්ටමර්ස්ලා දැන් වෙන මෙයක් තැන් වලට ගිහලා ඒගොල්ලෝ ඉතින් අරහින් බඩු අරන් එනවා මාව දැක්කහම නතර කරලා කතා කරනවා ඔයාට මොකද උනේ කින්න මන්ද ඉතින් මං කියන ඉතින් මෙහෙම දෙයක් මට වුණා මෙහෙමයි කියලා මේ ඉතින් එහෙම ඉන්න එහෙම ඇහිලා කතා බහ කරන්න ආයෙන්න මොකද නොම්බරේ එතකොට 077 55 10 562 හා ඔව් ඒකට ඒකට කතා කරන්න පුළුවන් ඒකට අර WhatsApp කියන වර්ගෙත් තියෙනවද නෑ තව තියෙන මහතේ WhatsApp තියෙන නම්බරේ තියෙනවා මගේ 071 55 36 547 හා ඔව් ඔය අංක දෙකෙන් ඔයාට කතා කරන්න පුළුවන් උදව්වක් පදව්වක් කරන්න පුළුවන් බේතක් හේතක් ගොටුකොලයක් අරගම් මේකක් ගන්න පුළුවන් පිරිසුදු මේ මේ පළතුරු ටිකක් ගන්න පුළුවන් පළතුරු මේ වාස විස නැ මේ මේවා දැන් ඉදිලා වැඩි වෙලා මේ බෙහෙත් නැහැ මහත්තයෝ අනිත් එක කෙසෙල් කෙනකට බෙහෙත් ගැහුවොත් මහත්තයෝ gediyete කලින් ඉදෙන්නේ නැට් නැට් කඳ මේ කඳ කහපාට වෙනවා දැන් මේක මේ බලන්නකෝ කඳ කහපාට වෙන්නේ නැහැ මේක දැන් මේකට ගෙනහලම් කෙසෙල් කියන සතිය එකමාරක් විතර වෙනවා දැන් මේ තියෙන්නේ වේලිච්ච ගතිය මේකට බෙහෙත් නැහැ අරන්නාසි නැට්ට වගේ වෙලා තියෙන දැන් දැන් ඕනම කෙනෙක්ට දරුවෝ මේ මහත්තයෝ ඕනම පොඩි දරුවෙකුට ඕනම ගැබිණි මාතාවකට ලෙඩෙකුට බය නැතුව මේ පළතුරු කන්න පුළුවන් මේ මේ වස විස නැ මේ මේ පැණි අකුරු කීයද පැණි පැණි නම් මේ මගේ නෙමෙයි මේ කෙනෙක් තියලා ගිහිල්ලා විකුණලා දෙන්න කියලා මේක මහත්තයෝ 1800ක් කිනෝ කිතුල් පැණි කිතුල් පැණි ඔව් කිතුල් පැණි ඉතින් මේ පැණි කොහොම වෙතත් අනිත් જાති ඕන නේද පැණි හැමදෙස්සෙම නැතුව ඇදිනේ නෑ සමානට එහෙම ගෙනියනවා තියෙනවා මේ ඇත්තක මේ හොඳම එකක් නෙවෙයි. ඔව් නෑ ඒක මට පේනවා ඒක. හොඳම පැණි. නැත්තම් වහන්න බෑ ඔක පුපුරන බෝතලේ. තියන්න බෑ. ඔව් ගෑස් එකට පුපුරන. මේක වහලා තියන්න බෑ මේක කිතුල් රා එක පැහෙනා වගේම හොඳ පැණියක පැහි පැහි උඩට එනවා. මණ්ඩිය උඩට එනවා. මණ්ඩිය උඩට ආවහම මේ බෝතලේ මෙහෙම වහන්න බෑ. පුපුරනවා අර ගෑස් එකට. ඔව්. හොඳ පැණියක මෙහෙම නිකන් බෝතලේ මෙහෙම මූඩිය තියන්න විතරයි පුළුවන්. මේ පොඩ්ඩක් අහලා මේ මගේ නෙවෙයි. මගේ එනකොට ඔරිජිනල් එක කියන මේ ටිකේ. ඇත්ත කියන්න පැනම. ඇත්ත කියන්න. මොකද මම ඇත්තටම සබහාධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක් ඉඳලා මට කොහොමත් කේන්තියනොත් වැඩි. මොකද සමහරක් එක ඇගෙනම තරග කරනොත් මෙතන. හා. මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ මගේ හැටි වෙන්නේ නැති. හා. මොකද පොඩි කාලෙම ඉඳන් සාමාන්‍ය ජීවත් වෙච්ච කෙනෙක්. හා. ඉතින් මහත්තයෝ අදටත් මේ රස්සාව නැතුව මම ඇත්තටම මට ඇත්ත කිව්වොත් මට කන්න බොන්න නැතුව අවස්ථාව හිටියා මේ ඔපරේෂන් එකෙන් පස්සේ මොකද මාත්‍යාට ජොබ් එකක් කරන්න බෑ. හා. මගේ මේ දරුවට ස්ථිර රස්සාවක් නැහැ. අන්න ඒකයි ඉතින් එහෙම මට සෑහෙන්න මම මේ දුකින් අවස්ථා ගොඩක් තියෙනවා මම අපි සැප විඳින්න මේ ඉදිරි කාලය හරි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මට හොස්පිටල් බෙහෙත් මහත්තයෝ රොතු දෙන්නේ නැහැ ඒව කියන්නේ ඒ හොස්පිටල් වලින් දෙන බෙහෙත් මට මේ ඒව මෙයා වෙන්නේ මම ප්‍රයිවට් ඩොක්ටර් කෙනෙක්ගෙන් එන තරංග සර් කියලා දැන් දිය වැඩියාවට ගන්නෙ මාසෙට සර් මට 15,000ක් විතර යනවා බෙහෙත් වලට ඒ බෙහෙත් වලට මට හොස්පිටල් එකේ නතර වෙලා හිටියා සියල්ලම දැන් මේ තුවාලට ජෙල් වර්ග තුනක් දැම්මා සියල්ල 11
හත්දහයි. එක බෙහෙත් කුඩු එකක් තියෙනවා මහත්තයා දෙපාරයි එක දාන පුළුවන් එක 3750යි. ඒවැ ඔක්කොම මගේ ළඟ තියෙනවා. ඉතින් මේකට දැන් ප්‍රයිවට් දැන් ඇත්තටම හොස්පිටල් එකෙන් ඇඟිල්ල කපන්න ගියේ. කපන්න ගිහින් මගේ තාත්තගෙන් මෙතන කකුල කපලයි දී වැඩි ආවට මැරුනේ. අම්මගේ වකුගඩු දෙක සවුත්තු වෙලා මැරුනේ. ඉතින් මම මේක බොහොම අමාරුවෙන් මම ණය වෙච්ච ප්‍රමාණයත් අනන්තයි අප්‍රමාණයි. දැනට 105කට වඩා තියෙනවා මහත්තයා 110 ගන්න මොකද මගේ ඇස් දෙක පේන්නේ නැතුව ගියා. ඇස් දෙක පේන්නේ නැතුව ගිහින් ඇස් වලට බෙහෙත් කළා. ඇස් වලට ඉන්ජෙක්ෂන් ගැහුවා වාසන් නායකයා එකේ තමයි කොල්ලු පිටි. මොකද ආයි හොස්පිටල් එකේ බෙහෙත් තිබුණේ නැහැ ඒතකොට. දැන් ආයි හොස්පිටල් එකේ බෙහෙත් තියෙන මහත්තයා තාම ඇස් වලට බෙහෙත් තිබිනවා. මට අර හරියට පැහැදිලින්නේ නැහැ හරියට. හවස මට 4න් පස්සේ මෙතන ගනුදෙනු කරන්න අමාරු. සල්ලි අඳුර ගන්න අමාරු. ඒ වගේ දැනටත් බෙහෙත් කරනවා මේ මම ඉතින් ડોක්ටර්ස් වලට ගිහුවා මට කන්නාඩි දෙක බෑ දරුවෝ ආගේ ඇස් වල තියෙන්නේ ඇස් වලට ලේ බැහැලා ඇස් වලට ලේ බැහැලා ඉදිමිලා වතුර ඇහිලා ස්නායු මැල්ලලා ඇයි ප්‍රෙෂර් එක තියෙන්නේ ඩෙඩ පහ තාම වෙදකම් කරගෙන යනවා ඒ සම්පතුම මැද තමයි මහත්තයෝ මේ දේ කරගෙන යන්නේ අර මං හින්දා තමයි මහත්තයර දැන් ජොබ් එකක් කරගන්න අමාරු මොකද මං හිතුවා මං ලෙඩ වෙන හින්දා බෑනේ ඉතින් අන්නේ හරි එහෙනම් යහපතක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොටු වලට කියන මිතුන ගන්න ප්‍රතිචාරයක් ඒවි හොඳද එහෙනම් සීක්‍රට්ස් ඔෆ් නේචර් ඔන්න මේ gedare yana alla panalle maha gedette yana alla panalle kare meka tiyenne me yata dola handiyata meha thina set ekai yata dola pallaya handiyai athara ne ground ekata anna hari utara patta ena kota ground eka pass karala danata thina antima kade antima kade me kari lesi oya ganna me lokma tattuwa thiyena ha diga tattuwa thiyena honda me kala kallat ekka me wena mahathyo wenda kasa kan 34 yellichcha wahalak me danata thama ne damata thin ara leda una hinda mama ek ek kenage pihitin danata man salli nayata aran karanne me ha kala mudi neda aragena ithin karagena ඇත්තටම මිත්‍ති පින්වන්ත කවුරු වෙන හරි කෙනෙක් ඉන්නව නම් මට උදව්වක් දෙන එක ලොකුම පිනක්. පිනක් පිනක් ඒක තමයි. ඔව් මම ගේදර බලන්න පුළුවන් ඕන වෙලාවක. ඔව් නෑ නෑ ඉතින් දැන් හදවතින් කියන දේ නේද මේ. හදලා දුන්නේ ඔය කුසුම් ව්‍යාපාරයට කියලා. හා. එල් එල්ජි ලියනාරච්චි මහත්තයා දේශපාලන කරන කාලේ තමයි ගේ පොඩ්ඩ හදලා දුන්නේ. හා. එපමණයි. අතුරු ඉතුරු ටික තියෙනවා මම ඉතින් බාගෙට බැඳලා තිනවා. ඒවත් කරගෙන යනවා මට මේ තත්ත්වයටම බැහැයි. නෑ නෑ බෑ නේ ඒක තමයි. මගේ ලොකු ආසාවක් තියෙනවා මැරිච්ච දරුවටයි මගේ මහත්තයාටයි අම්මට තාත්තට වෙනුවෙන් දානයක් දෙන්න කියලා. ඉතුරු ටික හදාගෙන. ඒකවත් කරගන්න විදියක් නැතුව ඉන්න. ඒකවත් තාම බෑ මහත්තයෝ මමත් ඉතින් බෙඩ ගන්න ඉන්නේ. නේද දුකානේ. ඔව්. එහෙනම් තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. ජය වේවා. එහෙනම් අපි නවතිනවා. අපි තැඹිලි ගෙඩියක් බොන්න ඕන. හමු වෙමු ආයෙත් හෙට. හරි.